අද වැඩසටහන හැරවුමක තුටුපල. අපේ ජීවිත උන්වහන්සේ දිහාවට යහපත් ජීවිතයකට හරව ගන්නට ඇවිල්ලා තියෙන තැන. ඉතින් මේ කතාබහේ අපේ ප්‍රධාන මාතෘකාව වෙන්නේ ජේසුස් වහන්සේගේ දුක්ප්‍රාප්තිය, මරණය, උත්ථානය, මේ කාරණාවල් වලට බොහෝ දෙනෙක් සම්බන්ධ වෙනවා. බොහෝ චරිත. මේ චරිත ඔබට මට අරගෙන එන පණිවිඩ හරි ශක්තිමත්. ඒ වගේම අරුත් බරයි. මේ පණිවිඩ මොනවද කියලා අපිට හඳුන්වා දෙන්නට කතා කරන්නට අපිත් එක්ක සම්බන්ධ වෙනවා ගරු ජූට් සපරමාදු පියතුමා සහ ගරු ශානිල් ජයවර්ධන පියතුමා. ජස්පීටයි පියතුමනි. ජස්පීටයි. ඉතින් අද අපි කතා කරන ලස්සන චරිතයක් තමයි පොන්සියෝ පිලාත්. කුළුණක් මත නිතිදැල් වෙන්නම් පුළුවේලුණු රස වෙන්නම් කුළුණක් මත නිතිදැල් වෙන්නම් ලෝකෙට ආලෝකය වෙන්නම් දිවිහිමියෙන් ඔබ අනුයන්නම් සමිදේ මම ඔබ ළඟ ඉන්නම් අතර මේ චරිතය ගැන ශුද්ධ බයිබලයේ බොහොම පැහැදිලිවම සුවිශේෂකවරු හතර දෙනාම කතා කරනවා. අපි මෙතනදී අවධානය අපි යොමු කළොත් ශුද්ධ මතිවතුමාගේ සුභාරංචිය. එතනදී කියනවා ජේසුස් වහන්සේ 27 පරිච්ඡේදයේ ජේසුස් වහන්සේ ආණ්ඩුකාරයා ඉදිරියේ පෙනී සිටසේක. උන්වහන්සේගෙන් ප්‍රශ්න කළේය. ජේසුස් වහන්සේ උත්තර දුන්නසේක. නායක පූජකවරුද මූලිකයන් ද උන්වහන්සේ වරද තැබූ විට උන්වහන්සේ උත්තරයක් නොදුන්සේක. එවිට පිලාත් මොවුන් ඔබට විරුද්ධව නගන චෝදනා ඇසෙන්නේ නැද්දැයි ඇසීය. ඒ ජේසුස් වහන්සේ එක වචනයකින් පමණක්වත් උත්තර නොදුන්සේක. එබැවින් ආණ්ඩුකාරයා අතිශයින් මවිත විය. මේ පිලාත් ගැන මේ ආකාරයෙන් ශුද්ධ බයිබලයේ ස්ථාන ගණනාවක සඳහන් වෙනවා. අපි දන්නවා පිලාත් මේ තීරණය ගන්නවා උන්වහන්සේව මරණයට තීන්දුව දෙන්නට. පිලාත් ජේසුස් වහන්සේත් එක්ක බරබ්බස් කියන සොරාවත් අරන් එනවා. අවසානයේදී මිනිස්සුන්ගෙන් අහනවා මේ කතාබහ මේ සංවාදය ඇතුලේ කාවද අපි නිදහස් කරන්න ඕනේ, බරබ්බස්වද ජේසුස් වහන්සේවද? මිනිස්සුන්ගේ ඉල්ලීම වෙන්නේ බරබ්බස්ව නිදහස් කරන්න, ජේසුස් වහන්සේව ඇනගසන්න. ඇයි පිලාත් මෙහෙම කළේ? ජේසුස් වහන්සේ ගැන පිලාත් නොදැන හිටියා නෙමෙයි, පිලාත් ජේසුස් වහන්සේ ගැන දැනගෙන හිටියා, බරබ්බාස් ගැනත් දැනගෙන හිටියා. දැනගෙන ගත් තීරණය වැරදිද හරිද? ගරු ශානල් පියතුමනි, මේ ප්‍රශ්නය ඔබ වහන්සේටයි. මේක හරි අමාරු උත්තරයක් වෙන්නත් පුළුවන්. මම අහනවා ඔබ වහන්සේගෙන්, ඔබ වහන්සේ පිලාත් නම් මම අහනවා ඔබ වහන්සේගෙන්, ඇයි ඔබ වහන්සේ එහෙම කළේ? ඇයි ඔබ එහෙම කළේ? මම පිලාත් නම් පියතුමනි, මම පිලාත් නම් මම මේ චරිතේ මවා ගන්නම් මගේ සිතේ. මට දැනෙනවා මං ඒ වෙලාවේ දැක්කේ ජේසුස් වහන්සේවවත් බරබ්බස්වත් නායක පූජකයන් ඇතුළු අර පිටි මා ඉදිරියේ සිටි ජුදා ජනතාවවත් මගේ රෝම හේවායන්වත් නෙමෙයි. මා දුටුවේ මාව විතරයි. මා දුටුවේ මගේ අනාගතය, මගේ දේශපාලන අනාගතය මම දැක්කේ. මම දැක්කේ මගේ දේශපාලන අනාගතයේ මා ලැබිය යුතු තැන, ඒ පඩිපෙළේ මා ඉහළට යා යුතුයි, ඒ ඉනිමගේ මා ඉහළම තැනට යා යුතුයි වගේ
තැනක් විතරයි මා දැක්කේ ආත්මార్థකාමීව. මට ඕන උනේ බරබ්බස්ව නිදහස් කරන්නට, ඒ නිදහස් කිරීම තුළ මාව තවත් ඉහළට යන්නට, මගේ දේශපාලන අනාගතය සුරක්ෂිත කරගන්නට. ජේසුස් වහන්සේව ජුදවුන් අතට පාවා දීමෙන් ඔවුන්ට මරණය දක්වා ඔහු අරගෙනට පුළුවන් කියන තීන්දුව දීමෙන් පවා මා උත්සාහ කරේ කැරල්ලක් ඇති නොවී තබා ගන්නට, මා ජනප්‍රිය චරිතයක් වන්නට, ඒ වගේම සීසර්ට මගේ නම ගිහිල්ලා කැරල්ලක් මර්ධනය කරන්නට මට සැකසුණා කියන පණිවිඩය රෝමයට, රෝම අධිරාජ්‍යය වූ සීසර් වෙතට යන්නට මට උවමනා වුණා. හැබැයි පියතුමනි, මට දැනෙන දේ, මම පිලාත් නම් අවසානයේදී ජේසුස් වහන්සේත් නිදහස් වුණා. උන්වහන්සේ අධ්‍යාත්මික නිදහස් මිනිසෙක් කෙසේ වෙතත් බරබ්බසුත් ඇත්තටම නිදහසක් අත්දැක්කා. සමහරට ඒ බරබ්බස් මං නිදහස දුන්නේ වැරදි අර්ථකථනයකින් වුණත්, වැරදි අදහසකින් වුණත් මම බරබ්බස්ට නිදහස දුන්නේ. සමහරට බරබ්බස් ජේසුස් වහන්සේගේ අනුකම්පා සහගත දෙනිත දකින්නට ඇති, බරබ්බස් නිදහස් වෙලා තමන්ගේ පවුල වෙතට යන්නට ඇති ඇත්තටම සිත හැරිච්ච මිනිසෙක් හැටියට. එහෙම බැලුවොත් ජේසුස් වහන්සේ සහ බරබ්බස් කියන දෙදෙනාම මගෙන් පිටරටට ගියේ නිදහස් වෙලා. හැබැයි මම හිර වුණා. මම මාව හිර කරගත්තා. මම දේශපාලන ඉනිමගේ ඉහළට යන්නට ගිහිල්ලා මගේ ආත්මය මම නැති කරගත්තා. මගේ හෘද සාක්ෂිය මම නැති කරගත්තා. ඉතින් අවසානයේදී මා හිතන්නේ නිදහස් වුණේ ඔවුන් දෙදෙනා, හිර වුණේ මම. මම තාම පටු අරමුණකට මාව හිර කරගත්තා කියලායි මං හිතන්නේ, මට දැනෙන්නේ. ඇයි එහෙම කළේ? මං හිතන්නේ සුන්දර උත්තරයක්. අපිත් අපේ ජීවිතවලවල ඔවැනි තීන්දු තීරණ දෙනවා. ක්ෂණික කෝපය නිසා, ක්ෂණික ආශාවන් නිසා, මගේ අනාගතය නිසා, මගේ දේශපාලනය නිසා, මගේ ජනප්‍රියකම නිසා, මගේ හැකියාවන් නිසා. අපි සමහර තීන්දු තීරණ ගන්නකොට ඒ පුද්ගලයාට වෙන හානිය ගැන එතරම්ම හිතන්නේ නැහැ. යටි උගුල්, යටි න්‍යාය පත්‍රයන්, දේශපාලන ගමන, මේ සමහර වෙලාවට අපේ ජීවිතවලට ඇහෙන වචන මෙවුවා. ගරු ජෝත්පියතුමනි, ඔබ වහන්සේ මම අරගෙන යනවා මේ එදා ඒ තිබුණ මන්ත්‍රණ සභාවේ හිටිය මේ නායක පූජකයෝ. මේ නායක පූජකයෝ, මේ ආණ්ඩුකාරය, මේ තීන්දු තීරණ දෙන විනිශ්චයකරුවෝ, මේ කණ්ඩායම හොඳාකාරයෙන්ම අපේ භාෂාවෙන් කිව්වොත් සලසුමක්, හොඳ ප්ලෑන් එකක්, මහමොලකරුවෙක් මේ පිටිපස්සෙ ඉන්න ඕන, මේ සිද්ධිය සලසුන් කරන කෙනෙක්. ඔබ වහන්සේට හිතෙන්නේ නැද්ද මේ පිලාත්ව මේ වැඩේට ඔබ වහන්සේ පාවිච්චි කළා කියලා? හොඳයි රන්දිල් පියතුමනි, මම බැලුවොත් මම නායක පූජකයාගේ චරිතයට පණ පොවන්නේ හැටියට මන් දකින දෙයක් තමයි, එදා ජේසුස් වහන්සේගේ ධර්මය තුළ ඒ ආදරේ මහා සුභාරංචිය තුළ වැඩියෙන්ම අභියෝගයට ලක් වුණේ නායක පූජකවරු. මොකද ඒක නායක පූජකයන්ගේ ආගමික ලබ්ධියට ලොකු පහරක් වුණා. ඔවුන් නීතිය ස්මතු කරගෙන නීතියට විතරක් මුල් තැන දීලා, පුද්ගලයාට පැත්තකට දාලා නීතිය මුදුන්පත් කරගන්නට සහ සම්ප්‍රදායික වත්පිළිවත් මුදුන්පත් කරගෙන වැරදි අර්ථකථනයක් දෙමින් තමයි ඒ දේවල් කෙරුවේ. එතකොට ජේසුගේ ධර්මයේ තුල ජේසු උත්සාහ කරුවේ හරි දේ කියලා දෙන්නට. දේවතාත්තගේ ආදරය මොන විදිහේද, ඒ ආදරය කොහොමද සමාජයේ මිනිස්සු, පෞකාරයන්, අසරණයන්ට ගලාගෙන යුත්තේ? එතකොට නීතියට වඩා මානුෂීකව ආදරයෙන් මහා සෙනෙහසකින් අනිත් මිනිස්සුගේ ජීවිත දිහා බලන්නට කටයුතු කරන්නට කියන එක තමයි තිබ්බේ. එතකොට නායක පූජකයෙක් හැටියට එදා ජේසු කෙරෙහි ලොකු වෛරයක් තිබ්බා, ලොකු පළිගැනීමක් තිබ්බා. එතකොට මේ නායක පූජකයා හැටියට මම බලන්නට ඇත්තේ
අනිවාර්යෙන් මේක තමයි හොඳම අවස්ථාව ජේසුට වැඩක් දෙන්නට. ජේසුගේ ජීවිතය විනාශ කරන්නට. ජේසුගේ ඒ යුක්තියේ ආදරයේ සාධාරණත්වයේ කට වහලා දාන්නට. ඒ නිසා මම දකින්නේ නායක පූජකෙක් හැටියට උත්සාහ කෙරුවේ පිලාතුව පාවිච්චි කරන්න මේ වැරදි නඩු තීන්දුව දෙන්නට. අර ජේසුස් වහන්සේ කියන ඒ මහා ධර්මිෂ්ඨ පුද්ගලයාව, අහිංසක යහපත් මිනිසයාව මේ සමාජයෙන් තුරන් කරලා ඔවුන්ට අවශ්‍ය දේ මේ සමාජයට කරන්නට. පිටම අපි වරගෙන යනවා තවත් තැනකට. දැන් ඒ තැන ඉඳගෙන මම ශානල් පියතුමත් එක්ක තමයි කතා බහ යන්නේ ඊට පස්සේ. ඒ පියතුමාවත් මම අසරණ කරනවා මේ වෙලාවේ. ඒ කියන්නේ සරල භාෂාවෙන් කිව්වොත් පිලාත් පව් නේද? පිලාත් පව් නේද කියලාත් අපිට හැඟෙන්න පුළුවන්. ඇත්තටම ජේසුස් වහන්සේ උත්තර දුන්නේ නැහැ සමහර තැන්වල. ඒ උත්තර නොදීම උත්තරයක්. උත්තර නොදීම පණිවිඩයක්. ඇස් වලින් කතා කරන්න නැති. අනිවාර්යෙන් පිලාත් පණිවිඩයක් ගන්නත් ඇති. පිලාත් ජේසුගෙන් මොන වගේ පණිවිඩයක් ගන්න ඇද්ද? පියතුමනි, බලය කියන වචනය ගැන අපි හරියට කතා බහ වෙනවනේ. පිලාත් ආණ්ඩුකාරවරයා, ඇත්තටම පිලාත් කියන්නේ රෝම අධිරාජ්‍යයේ හරියට නිකන් රාජාති රජාණන් වගේ හිටිය සීසර් අධිරාජ්‍යයාගේ මේ පලස්තීන නියෝජිතයා, පලස්තීන ආණ්ඩුකාරවරයා. එතකොට ඔහු තරම් බලයෙන් හෙබි කෙනෙක් ඒ පලාතේවත් හිටියේ නැහැ. හෙරෝද් වගේ රජවරු පවා රූකඩ රජවරුන් ඔහුට වඩා බලයක් තිබුණ නැහැ. නායක පූජකයන්ට ඔහුට වඩා බලයක් තිබුණ නැහැ. හෙරෝත් ඔහුට වඩා බලයක් තිබුණ නැහැ. ඒ ස්ථානයේ හිටිය, ඔහුගේ නඩු ශාලාවේ හිටිය කිසිම කෙනෙක්ට. එනිසා ජේසුස් වහන්සේ කියන මේ ගලීලේ නාසරෙත්හි තරුණය ඇද්දී ඔහු නිකමටවත් හිතන නැතිව ඇති, මට වඩා මහා බල සම්පන්න කෙනෙක් තමයි මේ ඉන්නේ. හැබැයි ජේසුස් වහන්සේත් එක්ක විනාඩියක් කතා කරපු ගමන් ඒ වචනය තුළ, ඒ නිහඬතාවය තුළ පිලාත්ට තේරුණා මට වඩා බලයක් තියෙනවා. දේශපාලන බලය නෙමේ බලය කියන්නේ, ආර්ථිකමය බලය නෙමේ බලය කියන්නේ, තනතුරේ බලය නෙමේ බලය කියලා කියන්නේ, ඇත්ත බලය තමයි ආධ්‍යාත්මික බලය. එතකොට ජේසු තුල තිබුණු අධ්‍යාත්මික බලයේ ඉදිරියේ, ඒ මහා ඇතුළාන්ත බල සම්පන්න අධිකාරී බලයේ ඉදිරියේ පිලාත් දැනෙන්න ඇති, මම මහා පුංචි කෙනෙක්, මම මහා පරණලක් වගේ කෙනෙක්. ඒ නිසා මගේ මේ මහන්තත්තකමට එහා ගිය බලයක් තමයි කෙනෙක්ගේ සිතෙන් නැගෙන, ගැඹුරෙන් නැගෙන අධ්‍යාත්මික බලය. මා හිතනවා පිලාත් දැනෙන්නේ ඇති ජේසු වහන්සේගේ නිහඬතාවය තුලත්, ජේසු වහන්සේ කතා කරේ වචන දෙක තුන තුලත්. සත්‍යනු කුමක්ද කියලා අහන තරමට, පිලාත්ව පැටලෙන තරමටම ජේසුස් වහන්සේ ඔහු අරගෙන යනවා මහා ගැඹුරු තැනකට. ඒ නිසා මා ආදර පියතුමනි, මා විශ්වාස කරනවා පිලාත් ජීවිත ඉගෙන ගත්ත හොඳම පාඩම ඉගෙන ගත්තේ ජේසුස් වහන්සේගේ නිහඬතාවය තුළ. බලය කියලා කියන්නේ ගැඹුරු අධ්‍යාත්මික බලයකට මිසක්ක පිටින් තමන්ට ආරෝපණය වෙන බලයක් නෙමෙයි කියලා පිලාත් තේරුම් ගන්නට ඇති. ඇත්ත, පිලාත් ඒක තේරුම් ගන්න ඇති. හැබැයි පිලාත්ගේ මේ තීන්දුව මහා ගැලුමක් කරා යන්නට හොඳ හැරවුමක් කරනවා. ඉතින් ඒ හැරවුමට දීපු තෑග්ගක්ද කොහෙද විශ්වාස ලක්ෂණයට පිලාත්ගේ නම එනවා? ඒක ඓතිහාසික අවස්ථාවන් නිසා. යුට් පියතුමනි, දැන් පිලාත්ත් ගයක් තියෙනවනේ, භාර්යාවක්, අම්මා තාත්තා. අපි හිතමුකෝ යුට් පියතුමා තමයි මෙතන පිලාත්ගේ තාත්තා කියන භූමිකාවට එන්නේ. එතන තාත්තා විදිහට තමන්ගේ පුතා ගත්ත වැරදි තීන්දුවක්, ඒ විනිශ්චයේ තිබුණ දෝෂයක්, ඒක දැන් අපි දකින එක හොඳක් වගේ, මොකද ඒ මොහොතේ ඒක දෝෂයක්. මේ සම්බන්ධව මේ තීන්දුවෙන් පස්සේ එනවා මේ පුතා තමන්ගේ කාමරයට, ගෙදරට, කෑම කාමරයට. මේ තාත්තා මොන වගේ දෙබසක් ඇයිද මේ පුතත් එක්ක?
හොඳයි රන්දිල් පියතුමනි, පිලාත්ගේ තාත්තගේ භූමිකාව ගැන කතා කරනවා නම්, ඒක මට රෝපණය කරගන්නවා නම්, ඇත්තෙන්ම පිලාත් එක්ක තාත්ත කෙනෙක් හැටියට හොඳ සංවාදයක් නම් නෙමෙයි ඇති වෙන්නේ. ඒ තාත්තට දැනෙනවා පිලාතු ඒ පුතා කෙරුවේ මහා පවතිමක් කියන එක, නොහොබිනා වැඩක් අයහපතක් කෙරුවේ කියන එක. දැන් ඒ තාත්ත කෙනෙක් හැටියට ඒ පුතාව, පුතා ඔහොම නෙමෙයි හිටියේ. පුතා හොඳ මිනිස්සෙක්. පොඩි කාලේ ඒ තාත්තා දකින්න ඇති මේ පිලාතු කියන මේ පුතා බොහොම හොඳ යහපත් චරිතයක් ගත කරපු, මිනිස්සුන්ට උදව් පදව් කරපු, මිනිස්සුන්ට ඇහුම්කන් දුන්නු, මිනිස්සුන්ට ආදරය කරපු, මිනිස්සුන්ට නිතරම මිනිස්සු ගැන හිතපු මිනිස්සෙක්. නමුත් එයාගේ ජීවිතේ වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන්නේ කොහේද? ජීවිතේ වෙනස් වෙන්නේ ඔහුට බලය හම්බුනාම, ඔහුට මුදල හම්බුනාම, ඔහුට කීර්ති නාමය හම්බුනාම, ප්‍රසිද්ධිය හම්බුනාම, දේශපාලන බලතල හම්බුනාම සම්පූර්ණ වෙනස් වෙනවා. හිටපු ඒ චරිතය පොඩි කාලේ, තරුණ කාලේ, සාමාන්‍ය වයසේ හිටපු චරිතය සම්පූර්ණයෙන් වෙනස් වෙනවා අර බලකාමයත් එක්ක, මිල මුදලත් එක්ක, ඒ ප්‍රසිද්ධියත් එක්ක, දේශපාලන රාමුවත් එක්ක. මම හිතන්නේ අන්න එතන තමයි අපි වරද ගන්න තැන. පිලාත්ගේ නැත්තම් පිලාත්ගේ භාර්යාව පවා පිලාත්ට කියනවා, ඔබ කරන්නේ මේ වැරද්දක්. අපි අහිංසක මිනිස්සෙක්ව පාවා දෙන්නේ. ඒක කරන්න එපයි කියලා. නමුත් ඒ කිසි දෙයකට ඇහුම්කන් දෙන්නේ නැහැ. ඊට වඩා එයාගේ දේ තමයි එයාගේ බලය තහවුරු කර ගැනීම, එයාගේ අනාගතය, දේශපාලන අනාගතය සුරක්ෂිත කර ගැනීම, මුදල් හම්බ කිරීම. මේක තමයි එයාගේ දේ. ඒ නිසා මේ හැම දෙයක්ම, මේ බලය, මේ අනාගතය වෙනුවෙන් එයා අවශ්‍ය දේ කරන එක අමතක කරනවා. මං හිතන්නේ මේ කතාබහ තව ඉදිරියට යනකොට අපිට විතක අපි ගැනත් ලැජ්ජ හිතේ. අපි ජීවත් වෙන රට, මේ සමාජය, අපි වෙනුවෙන් තීන්දුව තීරණ ගන්න අය ගැන. ගරු ශානල් පියතුමනි, ඔබ වහන්සේට මොන වගේ තැනකටද අපිව අරගෙන යන්න පුළුවන්? සමහර වෙලාවට මිනිස්සු අපිව පාවිච්චි කරනවා ඔවුන්ගේ යටි ඒ න්‍යාය පත්‍රයන් ඉටු කර ගන්නට, ඔවුන්ගේ යටි අරමුණු කරා අරගෙන යන්නට. සමහර වෙලාවට අපිට බෑ කියන්න බෑ. අපි අහු වෙලා, අපිනේ ඒවල ගොදුරක් බාටපත් වෙලා, යම් කෙනෙකුව රජෙක් කරන්නට, සැප සම්පත් භුක්ති විඳින්නට අපිව නිකන් හපයක් බවට පත් වෙලා. මෙවැනි තැනක ඇත්තරම ජේසු උත්තර දුන්නේ නැහැ තමයි. අපි නිහඬව නිවටව සිටිය යුතුද? එහෙම නැත්නම් අපි හඬක් නැගිය යුතුද? ඒ හඬක් නගනවා නම් මොන වගේ හඬක්ද? ජේසුස් වහන්සේගේ නිහඬතාවය පියතුමනි විශාල හඬක්. අර අපි කලින් සඳහන් කළා වගේ. එතකොට ජේසුස් වහන්සේගේ ඒ මොහොතේ උන්වහන්සේගේ නිහඬතාවය අර සමහරලාට අපෙන්, ඔබෙන්, මගෙන් වෙන්නට පුළුවන් බියගුළු නිහඬතාවයක්වත්, නිවට නිහඬතාවයක්වත් නෙමෙයි. මොකද උන්වහන්සේ ඔබ රජද කියලා අහද්දී උන්වහන්සේ උත්තර දුන්නා, "ඔව් මම රජෙක්. හැබැයි ඔබ හිතන රජෙක් නෙමෙයි. ඔබ හිතන්නේ මේ දේශපාලනමය වාතාවරණය තුළ බලතණ්හාවෙන් ආඩ්‍ය වූ රජ කෙනෙක් ගැන ඔබ හිතන්නේ. නමුත් මා කතා කරන්නේ ඊට වඩා දෙවියන් වහන්සේ තුළ ගමනක් යන කෙනෙක්, ඒ වැනි බලයක්, අධ්‍යාත්මික බලයක් තිබෙන කෙනෙක් ගැනයි" කියලා උන්වහන්සේ උත්තර දුන්නා. ඒ තමයි උන්වහන්සේ තුළ තිබුණු ඒ මහා ගැඹුරු සත්‍ය වෙනුවෙන් සාක්ෂි දැරීමේ හැකියාව. ඉතින් අද සමාජයේ පියතුමිනි අපි ගොඩාක් වෙලාවට දකිනවා ගොඩාක් වැරදි අපිට පේනවා. ගොඩාක් සමාජයක් හැටියට අපේ ජීවිතවල, අපේ සමාජයේ, අපේ රටේ, ලෝකයේ අපි වැරදි දකිනවා. හැබැයි අපි නිහඬ වෙනවා. නිහඬ වෙන්නේ ඕක කියලා වැඩක් නැහැ. ඕක කීමෙන් පළක් නැහැ. යම් තැනක සඳහන් වෙනවා
වැරද්ද කතා කරනවා ට වඩා සමා වෙන්න වැරද්ද සත්‍ය ගැන කතා කරනවට වඩා වැරදි දෙයක් තමයි අසත්‍ය ගැන කතා නොකර සිටීම. හරි දේ ගැන කතා කරනවට වඩා හරි නැති දේ වැරදි දේ ගැන කතා නොකර සිටීම හරි ප්‍රබල දෙයක් කියලා වැරදි පැත්තට. ඉතින් ඒ නිසා නිහඬතාවය තුළ ඉන්නට මේ සමාජය තවත් ආපස්සට යනවා. ඒ නිසා අද අපිට ආරාධනා කරනවා මේ පිලාත්ගේ චරිතය තුළින් පිලාත් දැනගෙන හිටියා මම මේ කරන්නේ වැරද්දක් කියලා. ඔහු ඒකට සාක්ෂියක් දරනවා අත සෝදා ගැනීමෙන්. ඔහු අත සෝදා ගැනීමෙන් නොකිය කියන්නේ මම දන්නවා මම මේක වැරද්දක්. හැබැයි ඕන්න මන් නම් ඒකට හවුල් නැහැ. ඒක ඒ පාපේ ඔයාලා ගෙවන්න මන් නම් හවුල් නැහැ. ඉතින් එවැනි අර අත බේරා ගැනීමක් අත පුච්චා ගැනීමට අකමැති කමක් තමයි පිලාත්ගේ චරිතයෙන් අපි දකින්නේ. නමුත් ස්වාමින් වහන්සේගේ ආරාධනය අද සමාජයේ වර්තමාන සමාජයේ අපි දුටුවොත් අසාධාරණකමක් අපි දුටුවොත් සමාජයේ වලපලට ඇදලා යන ක්‍රියාමාර්ගයක් කවුරුන් විසින් හෝ ගන්නවද? එය අපිට වඩා ඉහළ කෙනෙක්ද පහළ කෙනෙක්ද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. නමුත් අපි කතා කරමු. අපි නිවැරදි දේ කතා කරමු. නිහඬතාවයේ සුරකින්නවා කියලා කියන්නේ නිවට භාවය හෝ බියගුළු භාවය තුළ ඉතාම වැරදි දෙයක්. ඒ නිසා අපි උන්වහන්සේගේ ආදර්ශය තුළ ඇත්ත ඇති සැටින් කතා කරන්නට අපි මේ මොහොත උපයෝගී කරගමු කියලා මම ආරාධනා කරනවා. හැරවුමක තොටුපළ ළඟ ඉන්න ඔබ මම අද භවනා කළ දේ ඇතුලේ අපිට සිදුවෙන ජිසුස්වහන්සේගේ නාමයෙන් හඬක් නගන්නෙක් බවට පත් වෙන්නේ. දේවතාවුන් වහන්සේ කියන්නේ හඬක් නැගූ කෙනෙක්. නමුත් වචනම අවශ්‍ය නැහැ. ඒ ජීවිත ආදර්ශයේ ජීවිතේම ඇති. ඔබේ ගෙදර අම්මා තාත්තා සමහර වෙලාවට ඒ පෙන්නන බැල්ම එක හඬක්. සමහර බැල්මට පුළුවන් යම තව කෙනෙකු වෙනස් කරන්න. ඒක දේවතාවුන් වහන්සේ කළා. ඔබ ඔබේ ජීවිතයේ ඇත්ත වෙනුවෙන් හඬක් නගන්න. සමහර වෙලාවට ඔබ පාවිච්චි කරන්න ඉඩ දෙන්න එපා. ඔබට දැනෙනවා නම් මේ පාවිච්චි කිරීම මේ කාරණාව ඇතුලේ මට මාව නැති වෙනවයි කියලා ඔබ හඳුනා ගන්න. අප උත්සාහ කරමු මේ චතාරිකය ඇතුලේ මේ පණිවිඩය අරගන්නට. ඒ සඳහා අද අදහස් බෙදා ගන්න අපිත් එක්ක සම්බන්ධ වුණු ගරු ජූඩ් සපරමාවදු පියතුමාටත් ගරු ශානල් ජයවර්ධන පියතුමාටත් බෙහෙවින් අපි ස්තුතිවන්ත වෙනවා. දිස් වේටයි පියතුමනි. දිස් වේටයි. ඉතින් ඔබට ආයසරයක් ආරාධනා කරනවා මේ චතාරිකයේ ඔබේ ජීවිතය හරව ගන්න. වැරදි තීන්දුව තීරණ විනිශ්චයන් කරා ගිහින් ඔබ ගැන අපි කියනවා විකෘති මානසිකත්වයකට පෙළඹෙනවට වඩා යහපත් මානසිකත්වයක් එක්ක උන්වහන්සේ දිහාවට හැරෙන්න. ඔබට ජෙසු පිහිටයි. පුළුවේලුනු රස වෙන්නම් කුළුණක් මත නිති දැල්වෙන්නම් පුළුවේලුනු රස වෙන්නම් කුළුණක් මත නිති දැල්වෙන්නම් ලෝකෙට ආලෝකය වෙන්නම් දිවිහිමියෙන් ඔබ අනුයන්නම් සමිදේ මම ඔබ ළඟ ඉන්නම් අත්තක් ලෙස පළලන්නම් ඔබ තුලම පැවතිලා පිය දෙවිතුන් මාතක ගන්නම් විදිවැලට එකතු වූ අත්තක් ලෙස පළලන්නම් ඔබ තුලම පැවතිලා පිය දෙවිතුන් මාතක ගන්නම් දිවිහිමියෙන් ඔබ අනුයන්නම්
සමිතේ මම ඔබ ළඟ ඉන්නම් පුළුවේ ලුණු රස වෙන්නම් කුළුණක් මත නිති තෙල් වෙන්නම් ලෝකෙට ආලෝකය වෙන්නම් දිවි හිමියෙන් ඔබ අනුයන්නම් සමිතේ මම ඔබ ළඟ ඉන්නම් ගෙන් ලොව දිනු වග පවසන්නම් ගැලවුමේ දිවිය ඔබ තුලින්ම බව මා පවසන්නම් කුරුසියේ යාගෙන් ලොව දිනු වග පවසන්නම් ගැලවුමේ දිවිය ඔබ තුලින්ම බව මා පවසන්නම් දිවි හිමියෙන් ඔබ අනුයන්නම් සමිතේ මම ඔබ ළඟ ඉන්නම් පුළුවේ ලුණු රස වෙන්නම් කුළුණක් මත නිති තෙල් වෙන්නම් පුළුවේ ලුණු රස වෙන්නම් මත නිති දැල්වෙන්නම් ලෝකෙට ආලෝකය වෙන්නම් දිවි හිමියෙන් ඔබ අනුයන්නම් සමිතේ මම ඔබ ළඟ ඉන්නම්